ඔබට හැමෝම ජානකීස් කිචන් YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අපි අද රසම රසට ලස්සනට පාටියකට හරියන විදිහට එහෙම නැත්නම් කෑම මේසයක් ලස්සනට අලංකාර කරන්න පුළුවන් විදිහට විතර හදන්නේ කොහොමද කියලා බලමු. ඊට ඉස්සෙල්ලා පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ. ඔයගොල්ලෝ තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම like එකක් දාන්න, comment එකක් දෙන්න, share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම subscribe button එක ළඟ තියෙන පුංචි bell icon එක click කරන්න මගේ අලුත්ම video බලා ගන්න. අපි එන රසම රසට ලස්සනට කැමරෙන්සියක් decorate කරන්න පුළුවන් විදිහට බිත්තර හදන්නේ කොහොමද කියලා බලමු. බිත්තර muffin cup mustard paste මම මෙතන අරගෙන තියෙන තක්කාලි sauce ඕගලන්ට chili sauce හරි කැමති sauce ජාතියක් අරගන්න පුළුවන්. ප්ලේන් යෝගට්, ලුණු ගම්මිරිස්, ඒ වගේම මිරිස් කුඩු ටික, ඒ වගේම හීනියට කපලා ලුණු කොලයක් අරගෙන තියෙනවා. අවශ්‍ය ප්‍රමාණයන් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඒ වගේම ස්ටානෝසල් එක පයිපින් බෑග් එකකට දාලා අරගෙන තියෙනවා. මෆින් ට්‍රේ එකට එහෙම නැත්නම් කප් කේක් ට්‍රේ එකට මේ වගේ මෆින් කප් හරි කප් කේක් කප් හරි එකතු කරන්න. ඊළඟට මම මේ කප් කේක් කප් ටිකට තෙල් ටිකක් ස්ප්‍රේ කරනවා. ඔයගොල්ලෝ නිකම්ම ට්‍රේ එක ගත්තොත් කප් දාන්න නැතුව ඒ ට්‍රේ එකට මේ වගේ තෙල් ටිකක් දාන්න. බිත්තර හයක් අරගෙන තියෙනවා. බිත්තර මේ විදිහට කහමදේ සුදුමදේ වෙන් කරන්න. මේ වගේ වෙන් කරපු කහමදේ එක කප් එකකට දාන්න. අනිත් කප් එකට මේ වගේ බිත්තර සුදුමදේ දාන්න. බිත්තර හයක් අරගත්ත කහමදේ සුදුමදේ මේ විදිහට මෆින් කප් ට්‍රේ එකකට වෙන වෙනම එකතු කරා. ඒ වගේම අවන් එක ෆැරන්හයිට් 350ට ප්‍රීහීට් වෙන්න තියලා තියෙනවා. ඒ වගේම මම මේ වගේ ට්‍රේ එකක් අරගෙන තියෙනවා. මෆින් කප් ට්‍රේ එක මේ ට්‍රේ එක ඇතුළට මේ විදිහට දාන්න පුළුවන්. අනේ මම මේ ලොකු බේකින් ට්‍රේ එකට වතුර එකක් පුහු කරලා උණු වතුර එක මේ විදිහට එකතු කරනවා. මේ විදිහට එකතු කරලා මෆින් ට්‍රේ එක මේ විදිහට උඩින් තියලා ඇල්මිනියම් ෆොයිල් එකකින් බිත්තර ටික මේ විදිහට වහනවා. මේ විදිහට වහලා ෆැරන්හයිට් 350ට ප්‍රීහීට් කරපු අවන් එකේ විනාඩි 13ක් බේක් කරනවා. මේ තියෙන්නේ විනාඩි 13ක් අවන් එකේ බේක් කරපු බිත්තර ටික. මේ බිත්තර වල බිත්තර සුදු මද ටික මේ විදිහට අයින් කරන්න. ඒ වගේම බිත්තර කහමද ටික මේ වගේ භාජනයකට එකතු කරන්න.
බිත්තර කහ මද ටික මේ වගේ ගැරුප්පුවකින් හොඳට පොඩි කරන්න. මේ වගේ හොඳින් පොඩි කරපු බිත්තර කහ මදයකට ප්ලේන් යෝගට් ටිකත් මස්ටර්ඩ් ටිකත් මස්ටර්ඩ් පේස්ට් එක ලුණු ගම්මිරිස් ඒ වගේම මම මෙතන මේ තක්කාලි සෝස් එක එකතු කරනවා. ඕගොල්ලන්ට චිලි සෝස් හරි තක්කාලි සෝස් හරි කැමති දෙයක් එකතු කරන්න පුළුවන්. ඒ ටික එකතු කරලා මේ වගේ හොඳට මිශ්‍ර කරන්න. මේ තියෙන්නේ හොඳටම මෑෂ් කරපු බිත්තර කහමද. බිත්තර කහමද ටික මේ විදිහට පයිපින් බෑග් එකට දාන්න. බිත්තර කහ මදය පයිපින් බෑග් එකට දාලා මේ විදිහට බිත්තරේ සුදු මදේ උඩ ඩෙකරේට් කරන්න. මම ඔයගොල්ලන්ට තව එකක් ඩෙකරේට් කරන්න හැටි පෙන්වන්න. මේ ස්ටාර් නොසල් එක දාලා තියෙන්නේ. මේ විදිහට අනිත් බිත්තර ටිකත් ඩෙකරේට් කරන්න. විදිහට ඩෙකරේට් කරපු බිත්තර උඩට මෙන්න මේ වගේ මිරිස් කුඩු ටිකක් ඇඟිලි දෙකට අරගෙන පොඩ්ඩක් මේ විදිහට ඉහන්න. ඒ වගේම හීනියට කපපු ලුණු කොළ ටිකකුත් මේ විදිහට උඩින් දාන්න. මේ තියෙන රසම රසට ලස්සනට කෑම මේසයක් ඩෙකරේට් කරන්න පුළුවන් විදිහට අපි හදපු බිත්තර. ඕගොල්ලෝ මේ විදිහට බිත්තර හදලා බලන්නකෝ. බොහොම ස්තුතියි.